මේ කන්ටේනර් ගෙන්වීම නීතියෙන් තහනම්. ඔව්. දැන් නීතිය කඩන්න කියලා අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනවා රේගුවට. එහෙමද මේ කියන්නේ? ඔව්. ඔතන මේක රේගු නීතිය තියෙනවා සිතාල් restrictions and prohibitions. මේ නීතියෙන් තහනම් කළා හා සීමා කළ ප්‍රමාණ දානවා. කොරෝනා වගේ. බිලියන 220 ගණන් ලැබුණා. මිලියන නෙමෙයි බිලියන. ඊට පස්සේ ඒක කොහොම ෂෙඩියුල් කළා මම මෙයාට ලියුමක් යැපියා. දැන් ඔබ කිව්වා අහවල් දවසේ අහවල් දැනදී අග්‍රාමාත්‍යවරයා හම්බුවේ පුදල් ලැබුණ නෑ කියලා වහම මේකට උත්තර දෙන්න කියලා right to information law එකේ අර්ථමයි කිව්වා. ඊසි හය පාරක් රේග්වේ මේ පැටලි මාංශයේ ප්‍රධානියත් එක්ක මේ කන්ටේනර් එකේ ගේන කෙනා ටෙලිෆෝන් කරලා කතා කරලා කොහොමද මේක කරන්නේ. මේක ඉතාම වැදගත් ප්‍රවෘත්තියක් මම මේ රටේ මහ ජනතාවට දෙන්නේ. නන්ද සමග බොස්ටන් ලංකා FP live වැඩසටහනේ තවත් වැඩසටහනක් මේක. ඉතින් අපේ නීතිඥ නාගනන්ද පොලිතුරක මාත්‍යා ඔබ ආදරෙන් පිළිගන්න අපේ මේ වැඩසටහනට කවදාත් සත්‍ය කතා කරන කෙනෙක් හැටියට අපි අතර දැන් විශේෂම ජනතාව අතර ඔබට යම් කිසි පිළිගැනීමක් තියෙනවා. ඒ නිසාම මම කැමති මේ අවස්ථාවේදී අපි මේ පොඩ්ඩක් විශේෂ මාතෘකාවකට යන්න. මම හිතන්නේ අද අපි දුටුව ඔබේ මුහුණු පොත හරහා යම් පෝස්ට් වගේක් මේ එතනෝල් කන්ටේනර්ස් 70 ගණක් රේගුවෙන් කියන්නේ ගේන්න අවසර නොතිබිච්ච එතනෝල් කන්ටේනර් 70 ගණක් ගෙනල්ලා ඒක රේගුවේ තියෙන වෙලාවකදී ඒක රිලීස් කරන්න යම් ඕඩර් එකක් ආවා කියලා. ඔන්න මේ ගැන පොඩි අපිට දෙනවද ඉස්සෙල්ලාම පොඩි හැඳින්වීමක් මොකද්ද මේ කතන්දරය කියලා. ඔව් ඒක අපි ඒ ගැන කතා කරලා පස්සේ අපි අතුල් පිටසයක් මේක මේ රජයේ ගත්ත තීන්දුවක් නලපන්නේ තොනල් ඉම්පෝර්ට්ස් ඒ ගැන රෙගුලේෂන්ස් ෆ්‍රේම් කරලා ඒක රිලීස් කළා කාටවත් එතනොල් ගේන්න බෑ කියලා. ඒ අතර තමයි මේ මේ කන්ටේනර්ස් මෙච්චර තෝගයක් ඇවිත් තියන්නේ. මේ රේගුවේ ඔබ දන්නවා චිත්‍රාල් මේ නාගානන්ද කියන්නේ විමර්ශනාංශයේ තිය ප්‍රධානියා. රේගුව ඇතුලේ මේ කාටවත් මුකුත් කරන්න බෑ නාගානන්දගේ දැම්මින් තොර. ඒක අනිවාර්යෙන් මට ලැබෙනවා. මොකද ඔතන තවමත් ඉන්නවා රේගුවේ හොඳ නිලධාරීන් කීප දෙනෙක් ඉන්නවා අධ්‍යාංගලි ගානට. මේ කන්ටේනර්ස් ටික හරි නාමර්ථපු එක නිදහස් කරගන්න සෑම උත්සාහයක් මරන් තිනවා. දැන් ඔබට මම මේ ලියුම ප්‍රතිසිද්ධ කරනවා මේ සම්බන්ධව මම ඔබට ඒක දෙනවා මේ ලෙටර් එක මේ මුදල් අමාත්‍යාංශයේ ආටිගල් මහත්මයා අසං කරපු ලියුම. ඒකේ ඔබත් පේනවා කවුද ඉල්ලීම කරන්නේ මේ හැරි ජාවර්ධන මහත්මයා තමයි මේ ඉල්ලීම කරන්නේ. මේ කන්ටේනර්ස් ටික ඔක්කොම දැන් කියනවා හරියට මේ මේ ටික දැන් අපි තහනම් කළා තමයි. හැබැයි මේ ටික කමන්නේ දෙන්න ආයෙ ගෙන්න එපා කියලා. මේ ලියුම කියනක හරය ඕකයි. මේ ටික දෙනවා හැබැයි ආයෙ ගෙන්න එපා. මෙතනදී අපිට පේනවා ඉතා භයානක දෙයක්. ජනාධිපතිවරයාගේ නියෝගයක් මත කියලා තමයි මේ ලියුම සඳහන් වන්නේ. අස්සංකල මුදල් අමාත්‍යංශ ලේකම් නාගානන්දගෙත් මම එකයි ඔබට කිව්වේ මේ ඕන දෙයක් මට ලැබෙනවා. ඔය ඉතිසලා ඔබට මතකයි අර ඇද්දල ටික ඇද්දල කන්ටේනර් එළියට දාන්න මහින්ද රාජපක්ෂ උත්සාහ කරනකොට ඒක වහාම ඒක දෙනවා මට වහාම ඇතුලෙන් දෙනවා මෙන්න මේ මයිස්ටර් මේ වැඩේ කරන්න දෙන්නේ මේක අමාත්‍ය ජනාධිපතිතුමා මෙදිහත් වුණා කිව්වම ඒක මෙදිහත් වෙලා අපි සම්පූර්ණම ඒක අපි දුන්නේ නැහැ ඉද මෙතනදී මම දන්නේ පොතේ දුරට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාද දුන්නේ නියෝගේ කවුද කියලා. නමුත් මේ ලියුමේ තියෙන්නේ ජනාධිපති මහතුමාගේ නියෝගයක් මත මේ කන්ටේනර් ටික රිලීස් කරනවා කියලා. ඒ සම්බන්ධයෙන් ඉතා කෙටියෙන්ම කිව්වොත් ඔච්චරයි. ඔව්. දැන් මේ මම පොඩ්ඩක් පැහැදිලි කිරීම දැන් මේ ඔබ කියන විදිහට මේ කන්ටේනර් ගෙන්වීම නීතියෙන් තහනම්. ඔව්. දැන් නීතිය කඩන්න කියලා අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනවා රේගුවට. එහෙමද මේ කියන්නේ? ඔව්. දැන් මේකයි. රේගු නීතිය තියෙනවා චිත්‍රාල් restrictions and prohibitions නීතියෙන් තහනම් කළා හා සීමා කළ ප්‍රමාණ දානෑ නේ. ඒක තහනම් කරපු එකට හා සීමා කරපු එකට වරින් වර රේගුවේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා ගැසට් කරනවා. මේවා ගේන්න බෑ. මේවා ගේනවා නම් මේ බලපත්‍ර අවශ්‍යයි. ඒ කරපු දෙයක් එහෙම කරපු දෙයක් කවුරු ගේනවා නම් රේගුණ ආඥා පන්ත ප්‍රකාරව ඒක අනිවාර්යයෙන්ම අත්අඩංගුවට අරගෙන රාජසන්තක වෙනවා. හරි. නමුත් මේ රටේ නීතියේ ආධිපති බිඳ වැටිලා තියෙන රටක් මම ඔක පුන පුනා කියනවා. මේ රටේ අධිකරණයේ දේශපාලනය හමුවේ ධනින් වැටෙන රට. ඒකත් නම් කියලා අග්‍ර මිනිස් කාර්යවරයාගේ පටන් පල්ලෙහාට හරි රටේ දේශපාලනකේට එරෙහිව අධිකරණයට නඩුවක් ආපහු ධනින් වැටෙනවා. ඒකෝ මිනිස් කාර්යවලු දාලා දුවනවා. එහෙම රටක් මේක.
ඒකද මේ ගැන විශ්මයට පත් වෙන්න දෙයක් නැහැ. ඔය කන්ටේනර්ස් එක යනවා කියන ගැන විශ්මයට පත් වෙන්න. දැන් තියෙන ගෝඨාභය මහත්මයා කෙලින්ම ප්‍රකාශයක් කරන්න ඕනේ රටට. එක්ක එයා කියන්නේ ඔව් මම තමයි මේ නියෝගය දුන්නේ. එහෙම නැත්නම් කියන්නේ මගේ නම පාවිච්චි කළා මේක කවුරු හරි කළා තියෙනවා කියන එක. හරි? ඔබ දැක්ක කවුද ලියුම අසං කළා තියෙන මුදල් කාමත්‍යංශයේ ලේකම් ආටිකල්. ඊළඟට රේගු දෙපාර්තමේන්තුවේ මුද්‍රාවත් එක්ක මම මේ ලියුම දුන්නේ. හරි? ඒ කියන්නේ දැන් ඔබ දැක්කනේ මේ පසුගියදා අඥාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යා ළඟ තියාගෙන කියනවා මේ ආටිකල් මහත්මයා ළඟ තියාගෙන කියනවා මේ ඔක්කොම කියනවා මෙහෙම මේ සල්ලි හම්බුණා සුනාමියට මේ මේ අහන්නකො මේ අමාත්‍යංශ ලේකම්තුමයි අපිට මොකුත් හම්බුනේ නැහනේ මොකද ඔබතුමන් කියන්නේ ඔහොම උගල ඔඩුව යනවා හරි ඊපස්සේ අපි මේ ගැන රිසර්ච් එකක් කළා චිත්‍ර කොච්චර සල්ලි ලැබුණාද කියලා සුනාමිය මේ මේ කොරෝනාවට බිලියන 220 ගණක් ලැබුණද මොනවා මිලියන නෙමෙයි බිලියන ඊට පස්සේ එක්කෝ ෂෙඩියුල් කළා මම මෙයාට ලියුමක් ඇරියා දැන් ඔබ කිව්වා අහවල් දවසේ අහවල් තැනදී අග්‍රාමාත්‍යවරයා හමුවේ මුදල් ලැබුණ නැහැ කියලා වහම මේකට උත්තර දෙන්න කියලා රයිට් ටු ඉන්ෆෝමේෂන් ලෝ එකේ අර තමයි රික්වෙස්ට් එකක් කළා අනේ මේ මිනිස්යාට ඇවිල්ලා හાર્ට් පේන් එකක් ඇවිල්ලා හොස්පිටල් ඇඩ්මිට් වුණා හරිද හරිද මේ මේ එයා කිව්වා ඒක හෘද ආබාධයක් එයා හෘද ප්‍රශ්නයක් තියෙනවා කියලා නමුත් අද වෙනකන් උත්තර නැහැ හරිද මෙන්න මේකයි මෙතන තියෙන ප්‍රශ්නේ හැම තැනම මේක තමයි තියෙන්නේ මේක කිඳා බහැලා නීතියේ ආධිපත්‍ය බිඳුවයි දැන් ඔබ කිව්වා ඇමරිකාවේ එහෙම නැත්නම් බ්‍රිතාන්‍යෙ එහෙම නැත්නම් යුරෝපයේ අනිත් රටවල් වල ජපානයේ මේ රටවල් වල මේව කරන තේ හිතන්නවත් බෑ නීතිය ආධිපත්‍ය ඔක්කොටම සමානයි අපේ රටේ මහජනතාව තවම තේරුම් අරන්නේ දූෂණය කියන දේ හිස ඔසෙවම නීතිය ආධිපත්‍ය අට යන නග දැන් මේ පොඩක් මට මේ පොඩ සමාවෙන්න මම මේ අහනවට දැන් जनाधिपति දැන් අපේ රටේ මේ මේගොල්ලෝ සර්ව බලධාරියා හැටියට හැසිරෙන්නේ මේ මොකද්ද මේක හේතුව? ඔව්. රේගුව කියන්නේ චිත්‍රා ලෝකේ ඕනම රටක වොච් ඩොග් කෙනෙක්ගේ බෝඩර් එකේ වොච් ඩොග්. බෝඩර් ඒජන්සි එකනේ. අද නමුත් මේ රටේ බෝඩර් ඒජන්සි එක කියන්නේ අර ඉගෙන ඉඳලා පල්ලෙහාටම මේ ක්‍රමවේදේ කරා වැටෙච්ච නිසා රේගුවද ආදායම් බදු දෙපාර්තමේන්තුවද සුරා බදු දෙපාර්තමේන්තුවේ ඔක්කොම නිකන් අද නමට පමණයි බෝඩ් ලෑලි පමණයි අධිකරණයක් ඇතුළුව නේද මේක දැන් නැත්තම් රේගුට තියෙන්නේ මේ වගේ නීති විරෝධීව ඔබ දැක්කා අර චාල්ස් මහත්තයගේ කණෙන් ඇදලා දැම්මා අර BMW නඩුව සම්බන්ධයෙන් ගත දැඩි ස්ථාවරය නිසා දැන් ඒ නඩුව ඔබ දන්නවා 21 පාරක් ගිහලා තාම තීන්දුවක් නැහැ ඔක්කොම බෝඩ් ලෑලි හරි ඊළඟට බලන්න ඒ වගේම තමයි කන්ටේනර් 20 ගාණක් මෙට්‍රික් ටන් 480ක් එතන මොනවාද අර පාම් ඔයිල් මේවා මේ විදිහට බය නැතුව කරන්නේ ඒවෙ ඔක්කොම ඇඩල්ටරේටඩ් පාම් ඔයිල් කියන්නේ ෆුඩ් ඇක්ට් එකේ මේක කියන්නේ රටේ මහජනතාවට දැනගන්න රේගු නීතිය කියන්නේ අවුරුදු 200ක පරණ නීතියක් නේද ඒකේ තියෙන දේවල් වල කියන රේගු ආඥා පනත සහ මේ රටේ ඕනම නීතියකින් සීමා කරන ලද තහනම් කරන ලද සෑම දෙයක්ම ක්‍රියාත්මක කිරීමේ බලධරය රේගුව දැන් උදාහරණයක් හිතට ගන්න දැන් ඔබ දන්නවා මේ ගොල්ලෝ ගෙනාවා නීතියක් ඉස්සලා පරණ මහරජපක්ෂ ආණ්ඩුව ගෙනාවා නීතියක් ඒකෙන් රේගු නීතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත කළා කිව්ව ඕන කුණු ගොඩක් ලංකාවට ගේන්න පුළුවන් ඒ කියන්නේ කාලේ ඉක්ුත් වූ බඩු ගේන්න පුළුවන් හරි ගෙනහලා මෙහි රීලේබල් කරන්න පුළුවන් ඔබ දන්නවා මේක රටේ රීලේබල් කළා මේ රටේ මාකට් එකට ආවා ඒවා හරි බැටරි ඔය වගේ නොයෙකුත් ඔබ දන්නවා ඔය යුරෝපියන් මාකට් එකේ තියෙන ඒවා කාලේ ඉක්ුත් වීමට ඔන්න මෙන්න කියලා දීදී ඒවා අරගෙන මෙහෙට ගෙනවා තුප්පු දෙකට ගෙනකොට එන්නේ රීලේබල් කරන්න මැටීරියල් එක රේගුවේ අධීක්ෂණය යටතේ තමයි ඒවා රීලේබල් කරන්නේ මෙන්න මේ තත්ත්වෙක මේ රට අද වැටිලා ඉවරයි ඒකෙන්ද අපි මොනව කතා කළත් රටේ නීතිය අද සම්පූර්ණයෙන්ම යටපත් වෙලා ඉවරයි දේශපාලනඥයෝ තමයි අද නීතිය පැත්තක ඒකනේ කිසිම ක්වොලිටි කන්ට්‍රෝල් එකක් නැහැ මේ තමන් ඕන ජරාවක් ගෙන්නන්න පුළුවන් ඒක නියාමනය කරන්න එහෙම පරිපාලනය කරන්න කිසිම කෙනෙක් නැහැ ඒ කියන්නේ නෑ මෙහෙම නියාමනයේ ක්‍රමවේදයක් තියෙනවා ක්‍රියාත්මක වෙන්නේ ක්‍රියාත්මක නෑ ඒක තමයි කන්සියුමර් කන්ට්‍රෝල් කියවම කන්සියුමර් ප්‍රොටෙක්ෂන් කියවම ඒ වගේ ඉන්ෆීරියර් ක්වොලිටි ගුඩ්ස් උදාහරණයක් කියන්න ඔබ දන්නවා you can't mislead the innocent buyer
බඩු ගන්න පාරිභෝගිකයන් මිස්ලීඩ් කරන බඩු ගේන්න බෑ මට මතකයි මම 2006 ඔය තියෙන ලංකාවේ තියෙන ප්‍රධාන සමාගම් ඔය ඉම්පෝට් අපි තුමු එක උදාහරණයක් නැෂනල් පැනසොනික් මොනවා හරි මේ වගේ මේ වර්ල්ඩ් ෆේමස් අයිටම් එකක් මේ එනවා බංග්ලාදේශ වලින් එහෙම නැත්නම් වියට්නාමේ එනකොට එන්නේ මිශ්‍රිතා ඉලෙක්ට්‍රොනික ඉලෙක්ට්‍රික් කෝපරේෂන් ජපාන් කියලා ලේබල් එකකින් එන්නේ ඒක තන්නේ කර නීති විරෝධී ඒ ඔක්කොම जयसुंदर අපි ඉන්නේ මහජනතාවගේ බෝඩ් ඒජන්සි එක හැටියට රේගෝ ඉන්නේ මහජනතාවගේ නීතිය ක්‍රියාත්මක කරලා අපිට අදාළ නැහැ දේශපාලනඥයන්ගේ මතේ. ඕක තමයි ඔබ ඉස්සල්ලා අහගොත් දේ අර මම කිව්වේ රේගුවේ නීතියක් නැති නිසා තමයි මේ දෙත් මම කියන්න අර කන්ටේනර් එකක් මෙහි ආවා චිත්‍රාල් ඒක කෙන්යාවේ ඉඳලා ලංකාව හරහා චීනෙට යන කන්ටේනර් එකක්. මොනවද බඩු? ඇද්දල. හරි මේක සයිටේස් කන්වෙන්ෂන් එකට ප්‍රොහිබිටඩ් අයිටම් එකක්. හරි රේගුවේ एक साइटेस के में इनफॉरमेशन ने अदिल आप ये कराया था सांतक का मेन जानाधिपति के लिए मक्के ना जानाधिपति कार्यालय का कंटेंट क्या बन गया संपूर्ण में नहीं जरूरत है तो ना मैं जानाधिपति कर रहा हूँ मैं इधर राजभाष्य अरे ओह गेंग लिए मक्के ना गामिनी सेंटर गेंग कंटेंट रखा मैं आप हो जानाधिपति जानाधिपति कार्यालय संपूर्ण में नहीं जरूरत है यह वक्त निर्धारित मैं वहां में लिए मुद्दा එතකොට ඒ ගාන සයිටේස් එකකින් තිබුණ බැංකොක් වල කොන්ෆරන්ස් එක. හරි ඒ අවස්ථාවේදී මේ ලියුම ඉදිරිපත් කළා. උන්ට දුන්නා මේක සම්පූර්ණයෙන්ම නීති රෝධිය කියලා. ඊට පස්සේ රජය අකුල ගත්තා අපහු. අකුල ගත්තා පස්සේ තමයි අපි සයිටේස් එකේ නීති ප්‍රකාරව ඒක ඒකට මොකද ඒකේ මිලක් නැහැ. ඒකේ මිලක් නැහැ කියන්නේ චිත්‍රාල් ඇතෙක් මරලා. ඒ ගන්න දේ අමිලයි. ඒක ඇවිල්ලා මහා කැත ඔබට කියන්න ඕනේ අපේ මේ රාද ලෝකයේ මිනිස්සු මේක තමයි මේ කොරෝනා ඔක්කොම අපිට එන්නේ. ඒක එදිද්ද ඒ අවස්ථාවේදී ඒක ඊට පස්සේ අපි ඩිස්ට්‍රොයි කරලා දැම්මා ඒකට නීති ප්‍රකාරව කරන්න තියෙන දේ. මට කියන්න තියෙන්නේ රටේ නීතියේ පොතක් තියෙනවා. ත්‍රිගු නීතිය තියෙනවා අනිත් නීති තියෙනවා. හැබැයි මේවා එකක්වත් ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ. දැන් තියෙනවා අර ඔබට මම කිව්වා සැමන් කන්ටේනර් 90ක කේස් එක. හරි දැන් මේක හෙට නෙමෙයි අනිද්දාට එනවා උසාවියට. මේ බලන කොච්චර නීතිය අපේ රටේ එකේ තියෙන ෆුඩ් ඇක්ට් එකේ තියෙනවා තහනම් බාණ්ඩයක්. මනුෂ්‍ය ආහාරයට නුසුදුසු බාණ්ඩ ගේන තහනම් ෆුඩ් ඇක්ට් එකේ සෙක්ෂන් 2 ආහාර පනතේ. බලන්න මේවා එන හැටි බලන්න. ආවම බලන්න ඒක ඒක ඇවිල්ලා අපේ තියෙන ඔබ දන්නවා මේ අපේ ක්වොලිටි කන්ට්‍රෝල් වලට තියෙන මොනවද ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුට් එක. ප්‍රමිති කාර්යාංශය. ඔවුන් මේක ප්‍රතික්ෂේප ඒක බලලා ප්‍රතික්ෂේප කළා. නීතිය නැතිකම බලන්න මේ මනුෂ්‍යයා ගිහිල්ලා කවුරු හරි ආයනය කළ සමාගම් හතර ආයත් ගිහිල්ලා කවුරු හරි පොලිටිෂියන් කෙනෙක් අල්ලගෙන දෙවනි පාරට පරීක්ෂණයක් කළා කන්ටේනර් කීපයක් එළියට ආවා. බැටිල් රාජපක්ෂ මම දැක්ක හු කියලා තිබුණා මේ පණුවෝ ඉන්න කන්ටේනර්. මම දැක්ක සමහරු කියලා දැන් මේ කුණු ජරාව කාලා අපිට බඩ යනවා කියලා. රටක වෙන්නේ කොහොමද? දැන් ඒකේ කොටසක් මේගොල්ලෝ දැන් ආපහු රට පටවන්න කියලා දෙනවා. ඔබ දන්නවා 17 එකක් සෑහෙන කාලයක් තියෙනවා. දැන් මේ කරන්න හදන්නේ මොකද්ද? මේ කන්ටේනර් එක එළියට යනවා. අද චිත්‍ර ගිහිල්ලා මේක දෙනවා මේ වර්ල්ඩ් ට්‍රේඩ් එකේ තියෙන සිස්ටම් එකක් මේ ෆ්ලෝටින් කන්ටේනර්. මේක යනවා කොහේ හරි රටකට. හරි? ගිහිල්ලා මේ ටික වෙන කන්ටේනර් එකකට පටවනවා. හරිද? වෙන කන්ටේනර් එකකට පටවලා ආපහු රීලේබල් කරනවා. හරිද? මේකේ තියෙන පෝට්ස් තුනක් ලෝකේ ප්‍රසිද්ධ. ලංකාවේ තියෙන කොළඹ වරාය, එකක් මේ රාජපක්ෂ කලේ ඕනු කුණු ගොඩක් ගේන්න පුළුවන් කියලා. ඒ වගේම සිංගප්පූර්, තව එකක් තියෙනවා ජබලලි මිඩ්ලි. ගිහිල්ලා රීලේබල් කළා ඊළඟට එන්නේ සැමන් කියලා. ඊළඟට එනවා ප්ලයිවුඩ් කියලා. ඊළඟට එනවා ටයිල් කියලා. හරි මම ඔබට කිව්වේ රටේ නීතියේ මේකයි කියලා. එහෙම නැත්නම් එන්න පුළුවන් වෙන මොනවා හරි අයිටම් එකක් හිටේ. එහෙනම් මේක ලස්සනට මාකට් එකට එනවා. මම ඒකෙන් ඉඳ කියන්නේ මේ ඔක්කොම රාජසන්තක කළා. මේ රට තුල මේවා ඩිස්ට්‍රොයි කරන්න ඕනේ. මහා ජනතාවගේ ඔළුවට මේක දාන්න එක තරම් අමාරු දෙයක් තවත් නැහැ මේ රටේ. ඇයි? ඒ තරමට පාට පක්ෂ වලට ඇල්ලීලා ඉන්නේ. ඔක තමයි තියෙන ගැටලුව මෙතන. දැන් මේ අවසාන වශයෙන් මම අහන්න ඕනේ මේ දැන් අපේ මේ ආයි එතනෝල් කන්ටේනර්ස් වලට පොඩක් අපි ගියොතින් මේ නීතියක් කඩලා තියෙනවා කොහොමාරි දැන් මේ සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්කමක් තියෙනවා අධිකරණ මේ ක්‍රියාමාර්ගයක් හරිය කිසිම ක්‍රියාමාර්ගයක් මේ කරපු ක්‍රියාවට සම්බන්ධයෙන් ගන්න නැද්ද ඒ සම්බන්ධයෙන් චිත්‍රාල් දැන් මට ડોකියුමන්ට් සම්බුණා
ඔකේ මම එකන කිව්වේ මේ රේගු දෙපාර්තමේන්තුව තවමත් මේ රටට ආදරය කරන නිලධාරීන් ඉන්නවා මම ඒක කිව්වේ රේගුවේ ආදායම 3 ගුණයක් වැඩි කරන්න පුළුවන් කියලා මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට යෝජනා කළා හැබැයි ඉතින් ඒකට සබ්ජෙක්ට් එක දන්න කෙනෙක් වෙන්න ඕන නේද මෙතනදී ඕකේ ડોකියුමන්ට්ස් එක ඔක්කොම එනකම් මට ඒ ගැන මතයක් ප්‍රකාශ කරන්න බෑ ඕකේ තියෙන මට බිල් ඔෆ් ලේඩින් එකයි ඔයින්වොයිස් උයි එතන ගියාම දැන් ආවේ මරුදල අමාත්‍යංශ ශිලිම පමණයි මේ ටික ඔක්කොම ආවන් පස්සේ මේක අනිවාර්යයෙන්ම අධිකරණයට ගෙනියන්න පුළුවන් මොකද ඒ ටික එන්න ඕන මීට ඉස්සෙල්ලත් මේ දේ දකින්න මීට ඉස්සෙල්ල ඔන්න එතනෝල් කන්ට්‍රැක්ට් එක මේක හැමදාම වෙන දෙයක් අර ඔබ දන්නවා මේ රටේ හැමතැනම තියෙනවානේ මේ ප්‍රොතල් හවුස් මේ ගණිකා ආස්ථාන පොලිසිය මේවා ඒගොල්ලොත් එතෙන්ට යනවා ඉඳලා ඉඳලා අල්ලලා උසාවියටත් දානවා ඒ වගේම තමයි රේගුවත් නේද මේකේ ඒ වගේ ඕන කුණු ගොඩක් ගේන්න පුළුවන් ඉඳලා ඉඳලා ඕන තරම් සිගරට් ලංකාවට එනවා හරි ඒක කිසි ප්‍රශ්නයක් නැහැ ඒක එක අයිටම් එතනෝල් එනවා මීට ඉස්සෙල්ල එක කන්ට්‍රැක්ට් එකක් ආවම ඔබට කියන්න 26 පාරක් රේගුවේ මේ වැටලි මාංශයේ ප්‍රධානියත් එක්ක මේ කන්ටේනර් එක ගේන කෙනා ටෙලිෆෝන් කරලා කතා කරලා කොහොමද මේක කරන්නේ මේක ඉතාම වැදගත් ප්‍රවෘත්තියක් මම මේ රටේ මහ ජනතාවට දෙන්නේ එතනෝ ලාවම ইনফরমේෂන් එකක් දානවා එයාට ইনফরমේෂන් එක කියනවා මොනවද සොලිඩ් අයිටම් එකක් අතුම සපත්තු කියන්නේ සපත්තු වලට දෙන යුනිට් රේට් එකක් ඒ කියන්නේ ෂූ පෑයකට රුපියල් 400ක් වගේ ගන්නවා මට ইনফরমේෂන් එකක් අවු සපත්තු කන්ටේනර් එක පොරෙන් එනවා කියලා ඉතින් නවත්තනවා එතකොට රේගුවේ අනිත් කිසි කෙනෙකුට එක නවත්තන්න බෑ හරිද නවත්තලා ඊට පස්සේ මේක දැන් කන්ටේනර් එක යවනවා ස්ක්‍රීන් එක හරහා එක්ස්රේ පාරා එක්ස්රේ එකේ බැලුවම පෙන්වනවා මේක සපත්තු නෙමෙයි පෙන්වන්නේ මේක තියෙන ලික්විඩ් එකක් හරිද ඊට පස්සේ ආ රෙකෝඩ් කරනවා මට ইনফরমේෂන් එක තිබුණේ සපත්තු නමුත් මේකේ තියෙන ලික්විඩ් එකක් මේක මම රිලීස් කරනවා කියලා දැන් ඔබට තේරුණාද මම කියපු දේ එතකොට කන්ටේනර් එකේ එතකොට රේගුවේ තියෙනවා ඒ වගේ අංශ පහක් විතර preventive special intelligence revenue task force පහක් විතර දෙනවා මෙයා වටලන්න. ඒ කාටවත් දැන් වටලන්න බෑ එක්කෙනෙක් වටලලා තියෙන හින්දා. කන්ටේනර් එකේ එලීට් ගියා. එලීට් ගියාම ඔය කුලියට excise department එකේ officers ලා එළියේ ඉඳලා ඇල්ලුව කන්ටේනර් එක. හරි බැලුවම සම්පූර්ණ මේ එතනවා. දැන් ඔබට කියන්නේ මේකයි. මේ රට අපිට ගලව ගන්න පුළුවන්. මේ රට අපිට බේර ගන්න පුළුවන්. පටන් ගන්න තැනක් තියෙනවා 225 නිරපා හරින්න ඕන කියන එකෙන් මේකයි 225 නිරපා හරින් නැතුව රටේ නීති හදන්න බෑ චිත්‍රා රට බේර ගන්න ඕන නම් මහ ජනතාව පෙරමුණට එන්න ඕන අවුරුදු 72ක් අපි මේගොල්ලොත් එක්ක කෑව හොඳටම ඇති හරිද මේ රටේ නීති ඉස්සරහින් තියන ලෝකේ රටවල් ඉස්සරහට කියලා තියෙන දූෂණය යටපත් කරනවා කියන එක විහිළුවක් රටේ නීතිව නැතුව අධිකරණයේ දෙපයින් ලැබි වැටෙන්නේ මේ ආද ඔබ දැක්කද දැන් ජනාධිපති कैबिनेट मंडले मंत्री गुरु मम ओक्कम गेनि चादिकन्ने एत ओक्कम इररिफ्यूटेबल एविडेंस परमिट एक विपुनला गत्त मिनियागे नाम वाहने अंके मे ओक्कमत एक गाहन वेन मिनिसु अधिकारने दे कडंग वेतेनो अग्र मिनिस कार्यवरे एतुलु मिनिस कार्यवरु पत् देनेक नडु विनितु इवत्तुला एई मे ए तरम मेरटे देशपालने बलवत अधिकारने अद देकट कडला तीने एकोलंट किसिम बलयक नै मुकुत करन्ने महा जनता गोल्लुट मेके यान्न ओन මෙරට මේ විදිහට බෙද වැටිලා තියෙන්නේ නේද මේ මේ අපි අනාතුනේ රටේ නීතියක් නැති නිසා අපිව මම දැක්කා ඔබට කියන්න ඕනේ අර කරප්ෂන් ට්‍රීටි එකේ ලස්සන ස්ටේට්මන්ට් එකක් කරනවා සෙක්‍රටරි ජෙනරල් UN ඌ කියනවා දූෂණයේ හිසේසුවම හරි නීතිය බලමත් වෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ඉවරයි යටපත් වෙනවා නීතිය ආධිපත්‍ය යටපත් වෙනවා जनता परमाधिपत्य මේක තාම තේරුම් ගන්නේ නැහැ කවුරුත් රටේ ඇත්ත කියන්නේ විකල්පය කියන්නේ මහා ප්‍රෝඩාවක් මේ රටේ මම මේක දැක්ක හොඳටම ජනාධිපති මැතිවරණයේදී විකල්පය නාගානන්දගේ ඉදිරියට පැමිණීම වුන් විනාශ කළා මේ දෙත් එතන කියන්න ඔබට කියන්න ඉවර ගන්න බලන්න කොච්චර කැතයිද කියලා මේ වැඩේට පාවිච්චි කරපු අය ගිහිල්ලා අන්තිමට එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා දුන්නා හරිද මේ 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 ඒක නිසා රට හදන්න ඕන රටේ මහ ජනතාව තීන්දුවක් ගන්න ඕනේ මේ අවස්ථාවේදී. ඒකයි මේ බිහිසුණු අභියෝගයක් ගත්තේ. මේ ගත්තේ කොහොමද? හරිම අමාරුයි මේ රටේ. කොහොමද? ස්වාධීනව ඇවිල්ලා දිනනවා කියන්නේ හරිම දුෂ්කරයි. නමුත් ඒ මාවත තෝරගත්තේ
මේ ප්‍රධාන කඳුළු දෙකත් එක්ක කුණු ඛණ්ඩ මම කොහෙත්ම සූදානම් නැහැ චිත්‍රා. ඒකට අපිත් ළඟ ඉන්න හොඳ පිරිසක්. අපි ගෙනාවා මේ පාර පාර්ලිමේන්තුවේ ඇතුළේට මේ විනිවිද සංවිධානයේ අපි ආවට මැතිවරණ කොමිසම අසාර්ථක වුණාට මේක ව්‍යාපාරින්ජ කරන්න. ඔබ දැක්කා අයියෙත් මේ බය කට්ටියත් එක්ක රැස් වීමක්. ඔබ දැක්කා අනිල් ප්‍රියංකර බැද්ද විතාන. ඔහුට ડોක්ටරේට් එකක් තියෙනවා. ඔහුත් මේ කොළඹ දිස්ත්‍රික්කයට මාත් එක්ක ඉඳිපත්. ඊළඟ සුමිත්‍ර සුමිත්‍රා රාජ්. ඔහුට ડોක්ටරේට් එක තියෙන ගවර්නර්ස්. අද මේ 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 පිරිසත් එක්ක ආවේ අපි මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. මේකට අපි අපේක්ෂා කරනවා රටේ මහ ජනතාවට මේ කොළඹ දිස්ත්‍රික්කයෙන් අපි ආවේ හරිද? මේක අපි කෙසේ හෝ ඒ වගේම තමයි රොයිනි රම්බුක් කියලා. ඇය ඇවිල්ලා හිටපු අග්‍රංශ කාර වික්ටර් තෙන්නකෝන්ගේ ෆැමිලි එකේ. හරිද? ඒ වගේම මේ කට්ටිය ආවේ කුණු කන්ද නෙවෙයි. මේ කට්ටිය ආවේ තියෙන ක්‍රමවේදයේ තියෙන දේක් කැප කරලා අපි මේ රට කොහේ යවලා ගමු. ඉතින් අපි අපේක්ෂා කරන කොළඹ දිස්ත්‍රික්කයේ රටේ මහ ජනතාවට අපි දෙනවා පණිවිඩයක්. බුද්ධිමත්ම තීන්දුවක් ගන්න. අතන ඇති වුණා හොඳටම ඇති. තේරුම් ගන්න මේ 225ට නම් කාටවත් දෙන්න එපා. ඒකින්ද ඔබ තේරුම් ගන්න කොයි දේශපාලන පක්ෂයෙන් මේ ඡන්දයට ඉදිරිපත් වුණා. මහත්මේ කව පිළිගන්න. හරිද? ඒ වගේම රට මංකොල්ල කරන උරු කිසි කෙනෙකු ප්‍රතික්ෂේප කර ගන්න එපා. මේක අදාළයි එක්සත් ජාතික පක්ෂයට, මේක අදාළයි සජිත් ප්‍රේමදාසට, මේක අදාළයි පොහොට්ටුවටත්, මේක අදාළයි ජවිපෙටත්, මේක අදාළයි ඒ වගේම අර උතුරේ ඉන්න සම්බන්ධ කරන පක්ෂයත්. කිසිම අවස්ථාවක මේ රටේ ප්‍රසිද්ධියේ හොරෙන් පොදු සම්පත් මංකොල්ල කරන කිසි කෙනෙක්ව පිළිගන්න එපා කියලා මට දෙන්න තියෙන පණිවිඩය ඔය සම්බන්ධයෙන් ඔච්චරයි. ඔව්. ඇත්තටම මම හිතන්නේ ඒක කිසිම කෙනෙකුට විරුද්ධ වෙන්න පුළුවන් පණිවිඩයක් නෙමෙයි. ඒ කියන්නේ අපි හැමෝම කැමතියි පණිවිඩයට. නමුත් ක්‍රියාවෙන් සමහර විට මේක කොහොමද කරන්න කියලා අපිට බලන්න පුළුවන් මැතිවරණයෙන් පස්සේ නේද? ඉතින් නෑ මම හිතනවා චිත්‍රාත් මේ අවස්ථාවේදී රටේ මහ ජනතාව දැන් අපිට තියෙනවානේ ඔයා දන්නවා ලංකාවේ අපේ හුඟක් ලිටරසි රේට් එක හරියලයි සාක්ෂරතාවය හරියලයි හැබැයි IQ ලෙවල් එක හරිම පහලයි IQ ලෙවල් එක පහලට දාපුවාම ඒකනේ කියන්නේ මම පොල්ලෙල්ලක් දැම්මත් දිනුවා කියන ලගේ මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවනේ එහෙම කියන්න හේතුවක් තියෙනවා ඒ තරමට ඔබ දකින්න ඔහුගේ ෆොටෝග්‍රාෆ් එක බිම දාලා මිනිස්සු වඳිනවා හරි හොඳටම දන්නවා මිලා මේ අග්‍රවිනිශ්චය කාර්යවරයෙක්ව මිලියන 93ක් හොරගම් කළා මම මේ හිරේ යන්න ඔය මිලියන රාජකීයතරනේ නමුත් මහජනතාව එතනට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙතනදී ලොකු වගකීමක් තියෙනවා මේ රටේ බුද්ධිමත් උගත් ප්‍රජාවට තවදුරටත් ඔබ දැකලා ඇමරිකන් ප්‍රෙසිඩන්ට් කෙනෙක් කියනවා. මොනවද ඌ කියන්නේ? රටක විනාශයට හේතුව ඔය ටකරමට වැසිකිලි පෝච්චියට අහු වෙන මිනිස්සු නෙවෙයි. බුද්ධිමත් මිනිස්සු, උගත් මිනිස්සු නිහඬ වෙන්නේ. හරි අන්න ඒක තමයි අපි රටට වෙලා තියෙන්නේ. මම මේ උත්සාහ කරන්නේ අපේ විනිවිද පෙරමුණ උත්සාහ කරන්නේ කොහොමාරි මේ කට්ටිය ඉදිරියට ගන්න මේක හොඳම අවස්ථාව අපි කෙසේ හෝ සිස්ටම් චේන්ජ් කන්සෙප්ට් එක ගන්න ඕනේ එකම රටක් එකම දයක් එකම නීතියක් කියන සංකල්පය මත මේ එකම නීතියක් කියන්නේ ජනාධිපතිටත් එකයි සාමාන්‍ය පුරවැසියටත් එකයි එකම දයක් කියන්නේ දෙමළ සිංහල මුස්ලිම් ඒවා කතා නැහැ එකම රටක් ආයෝ තේසවලම නීතිය මුස්ලිම් නීතිය උඩ රට නීතිය ඔක්කොම ඉවරයි ඔබ දන්නවා බ්‍රිතාන්‍ය එක නීතියයි ඇමරිකාවෙත් එහෙම අපි රටක එක දයක් විදිහට නැගිටිමු මම දැක්ක ඊයේ මූන්දන් සාකච්ඡා කළා උතුරේ දැක්ක මම දැක්ක මේ TNA එකේ කට්ටිය කතා කරනවා මම දැක්ක හූල් මහත්මයාත් කතා කරලා තිබුණා එතනට මම කීයටවත් එකඟ වෙන්නේ නැහැ මේ රටට හරියන්නේ ෆෙඩරල් ස්ටේට් එකක් කියලා ෆෙඩරල් ක්‍රමයක් කියලා මේ පුංචි රට ඔබ දන්නවා කැලිෆෝනියාව ගම මොන තරම් ලොකු ප්‍රාන්තයක්ද මේ පුංචි රට මොන ෆෙඩරල්ද මේකේ තියෙන ප්‍රශ්නය ජාති ප්‍රශ්නයක් නැහැ හරිද මම දැක්ක උතුරේ ගියාම චිත්‍රාල් මම ගියා මේ කොහෙද පොයින්ට් පෙඩ්‍රෝ උසාවියට දෙමළ තරුණ 6 දෙනෙක් උසාවිය අත්අඩංගුවට අරගෙන බේර ගන්න ඔබ විශ්මයට පත් වේ. උන්ට B report එක උසාවිය ගොනු කරලා තිබුණේ සිංහලෙන්. හරි? ඒ ළමයිට කිසි දෙයක් සිංහල භාෂාව දන්නේ නැහැ. රුපියල් 20000ක් වියදම් කරලා තියෙනවා B report එක දෙමළට ට්‍රාන්ස්ලේට් කරන්න. ඔබට විශ්වාස කරන්න පුළුවන්ද මේ දේ? මම ගිහිල්ලා ඒ තරුණ 6 දෙනා මුදා ගත්තාම බේර ගත්තාම දෙමෝපියෝයිලා මගේ කකුල් දෙක ළඟ වැටෙන මම කො මට වඳින්න එපා කියලා. මම ගියේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ ප්‍රවේශී කැටියට මිසක් මම සිංහලයේ කැටියට ගියේ නෑ. අපිට මේ රට බිඳ වැටෙන්න ප්‍රධාන හේතුව තමයි අපි කට්ටියක් සිංහල බදා ගන්න අලියනවා, තව කට්ටියක් දෙමළ බදා ගන්න නගිනවා, තව කට්ටියක් මුස්ලිම්, තව කට්ටියක් බෞද්ධ, තව කට්ටියක් ක්‍රිස්තියානි ආගම් ජාති හැටියට තියෙන දේ අනිවාර්යමයි කියලා දානවා.
व्यवस्था विम्म इवात करान लो लेकिन अभी यार गेनापु ये पादन सिस्टम चेंज कॉन्सेप्ट के तीन एकात्मा है देशपाल ने पक्ष वाले और सिंगल परमुन मुस्लिम कांग्रेस तमिल आरसु कुछ ओको मिला है ये बात इन डबे मेरा टे नेगित पियाओ एक राता एक दया एक नई त्याग के ना संकल्प ये तमाय अभी रखने है बात विवादात्मक मातृका हम्यू अभी।